అంటే డ్రింకు అన్న దాన్ని డ్రింకు చేయండి అంత లేటే అన్న దాన్ని అది అమ్మలాగా ఇదమ్మా డ్రింకు చేయండి అది టోటల్ స్టేషన్ దిగింది ట్రైన్ ఐవిల్ దిగింది నవే హమాట్ నైట్ మెల్ల దిగింది మేఘమై పోచ్ అవి దీని గెదరిం బాగ్గినావా ట్రైన్ దగ్గర నగిన కదా ఏడిగా కానా సెకండ్ క్లాస్ తరం దిగింది is the window seat. It is. ඉන්නේ මහව හන්දියේ මහව හන්දිය කියලා තමයි මේ ස්ටේෂන් එකට කියන්නේ. ඉතින් මෙතන ගොඩක් වෙලා ට්‍රේන් එක නවත්තලා දෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 45කට පැයකට විතර කිට්ටු වෙන්න හේතුව මේ ට්‍රේන් එකේ එක කෑල්ලක් එක කොටසක් මෙතනින් ගලවලා බැටි ගලෝ යනවා. කියන්නේ පෙට්ටි 4-5ක් විතර බැටි ගලෝ වලට යවනවා. ඊතුරු ටික තමයි ඊට පස්සේ ට්‍රින්ක් වලට යන්නේ. ඔක්කොම ගත්තනේ බෑග් ඇට් ඔයාලට කියන්න බැරුණානේ ඇයි මම මෙහෙ ආවි කියලා. සේරුවාවිල සේරුවාවිල කියන්නේ අපේ අම්මගේ උපන් ගම. සේරුවාවිල සෝමපුර. එතකොට අපි කොළඹඩාවේ කොටි ගලවල කාලේ ඉතින් කොටි ගහලා කොටි ගහනකොට ඉතින් මේ පැතිවල ඉන්න අමාරුයි. එතකොට අපේ තාත්තා හිටියේ පොලිසියෙන්. ඉතින් එතකොට තාත්තා අපි ගැන හිතලා අපි මෙහි හිටියොත් එහෙම ඉතින් අපිට ජීවත් වෙන්න බැරි වෙයි. එක්කෝ යාට මොනවා හරි වෙයි, එක්කෝ අපිට මොනවා හරි වෙයි කියලා හිතලා කොළඹට මාරු වීමක් හදාගෙන ගියා. හරිද? එතකොට ඒ ආපු පාර තමයි අපි කොළඹ පදිංචි වුණේ. ඉතින් මේ හදිස්සියම අද මෙහෙ ආවේ මේ සේරුවාවිල වංශලේ තියෙනවා පින්කම. ඒකට අපේ අම්මට ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට අම්මයි තාත්තයි දෙන්න සහභාගී වෙනවයි කියලා කිව්වට පස්සේ ඉතින් මටත් දැන් මේ බ්ලොග්ස් කරගන්නත් ඕනේ, සේරුවල එන්නත් ඕනවත් තිබුණා. හරි ලස්සන දත්තක්. ඉතින් ඒකත් එක්කලා මමත් ඒගොල්ලොත් එක්කලා ජොයින් වුණා. ඉතින් ඊළඟට යන්න තියෙන්නේ මූතුරු බස් එකේ නැගලා සේරුවාවිලට සෝමපුරට යන්න තියෙන්නේ. මූතුරු බස් එක දැන් ඇවිල්ලා තියෙන්නේ. අවුලන්න පේන ඇති සීට් පිළි බස් එක මයික් වන් දැන්නම් දැන් නැත්තම් සීට් පිරුණොත් එහෙම මට ඉඳගන්න තැනක් නැති වෙනවා. කන්දලේ බස් එකෙන් නැගලා ඊට පස්සේ මෙතනින් බස් සමේ ඇවිල්ලා කල්ලාර හන්දිය. මෙතන ඉඳනුත් අපිට තව කිලෝමීටර් 2-3ක් විතර යන්න තියෙනවා. ආච්චිලා ගෙදරට යන්නේ, මහා ගෙදරට අපේ අම්මලාගේ. ඉතින් එහෙ දැන් ආච්චි නැහැ. ඉතින් දැන් ඉන්නේ අපේ උක්කුම් මාමා කියලා කියන්නේ අපේ අම්මගේ අයියා. අයියා කෙනෙක් අයියල ගොඩක් ඉන්නවා. ඉතින් බාලම අයියා ඉන්නේ. මේක තමයි කල්ලාර හන්දිය. මාවිල්ලාර රෝවෙන් එන ඇලපාරක් තමයි මේ යන්නේ. මේ බැත් එකත් කුඹු කරන්නේ මේ වතුරෙන් තමයි. ත්‍රිවිල් එකක් ආවා. බයිසිකලයක් තියෙන්නේ.
අඳුරන්නේ කිව්වා. ඒක තමයි. පුරාණ මාතේ අඳුරන්නේ කිව්වා දෙදෙක්ම ඉන්න කිව්වා පෙන්නන්න. මට අඳුරන්න බැරුව මොහුණු වලින් පොට්ටක් හොයර මං ඇරුවි. ආ ඒ අලිස්තර. දැන් කරගෙන මෙයන් ඇතුළට. දැන් කරගෙන මෙයන් කිව්වා ඇතුළට. දැන් බෑග් තියෙනවා. හයි. පෑන් දාගෙන පුල් සැපට ඉන්න එක්කෙනෙක් මෙයා මේ මෙහෙට මේ දවස්වල පට්ට රශ්නයක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙහි කට්ටියන්න සාමාන්‍යයෙන් රශ්න කියන දේ ගොඩක් පුරුදු එහෙම අවුලක් නැහැ. හැබැයි දැන් මෙහි ඉන්න අපේ කුම්මාමලා අපේ මේ නංගිල පවා කියනවා බේසරේ රශ්නේ සෑහෙන්න වැඩි කියලා. අතම කතාව ගෙදර ඉන්නත් බෑ. ගේතුලට වෙලා හිටියත් ඩාඩි දනවා එළියට ගියත්. දැන් වෙනදට අවුලන්න සාමාන්‍යයෙන් කොච්චර රශ්න තිබ්බත් හුළං තියෙනවා. මෙහෙට හොඳට හුළඟ තියෙනවා. දැන් මේසරේ හුළඟත් අඩුයි. ඉතින් එහෙම පට්ට අමාරු ඉතින් රශ්නෙට හරියන්න සුපිරි බීම එකක් හම්බුණා මට දොඩන් එකක් පටරහයි හරි. ඉතින් දැන් යනවා වොෂ් එකක් එහෙම දාලා. අද සේරුවාවිල රජමහාවිහාරයේ විශේෂ පින්කමක් තියෙනවා. ඉතින් ඒකට සහභාගී වෙන්න තමයි ආවේ. ඇත්රාජාගේ කරඩුව තැන්පත් කරන්න හදන අවස්ථාව සුබ මොහොතින් මේ කරඩුව තැන්පත් කරන්න ලෑස්ති වෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන මූලික එයාගේ කරන්න තියෙන සූදානම් වෙන තමයි මේ තියෙන්නේ. ඒ බෙල්ට් තාලා ඒක වැටෙන්න තියෙන හොඳට හයි කරලා ඒ වැඩ ටික මෙතන කරන්න. අතීතයේ අපේ මුතුන් මිත්තන් විබඳු අංග සිදු කළේ. ඉතින් අද ඊළඟ සියවෙනි පෙරහැරේදී විශ්වාසවන්ත දියටම දෑගේ ඇතුන් දෙන්නෙක් කර යන්න පුළුවන් විදිහට මේ පාර පුරුල් කරන දේවි අපි. එනනම් ළමයි අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. හෙට ලංකාපරුණ යන්න දිනවා. ඒකත් මාර ලස්සන ලොකේෂන් එකක්. මම ඉතින් ඔයගලන්ට ඒක පාට් 2 වලින් ගියනම් එතකන් හැමෝටම ටේක් කියා. බයි.